එස්සේ මූවී ප්ලස් ඉදිරිපත් කරන හැරී පොටර් සහ මායාගල දෙවන පරිච්ඡේදය අතුරුදන් වන වීදුරුව. හැරීම දොරපඩියේ මතින් හමු වී දසවසකට ආසන්න කාලයක් ගත වී තිබුණද ප්‍රයිවට් ඩ්‍රයිව් කිසිසේත්ම වෙනස් වූයේ නැත. සූර්යයා එම පිරිසිදු ඉදිරිපස් උද්‍යානයේ සිට ඩර්ස්ලිගේ ඉදිරිපස් දොරටුවේ අංක 4 පිත්තල තහඩුවතෙක්ම ආලෝකය පැතිරවිය. ඔවුන්ගේ විසිත්ත කාම්බරයට එළිය වැටී තිබූ අතර ඒ ඩර්ස්ලි මහතා විසින් බකමූණන් පිළිබඳ පරීක්ෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාව දුටු රාත්‍රියේ තිබුණ ආකාරයෙන්ම තිබිය. ඡායාරූප පමණක් කෙතරම් කාලයක් ගත වී තිබුණේද යන්න ඇත්තෙන්ම පෙන්වා දුන්නේ. මීට වසර 10කට පෙර විවිධ වර්ණ ඇඳුම් සහිත විශාල රෝස පැති බෝලයක් වැනි බබෙක්ගේ බොහෝ පින්තූරයේ තිබුණේය. නමුත් ඩඩ්ලි ඩර්ස්ලි තවදුරටත් බිඳගු නොවූ අතර දැන් ඡායාරූප ඔහුගේ පළමු බයිසිකලෙන් ගමන් කරන විශාල පුංචි පිරිමි නමින් පෙන්නුම් කළේය. ඔහුගේ පියා සමග පරිගණ ක්‍රීඩා කිරීමත් ඔහුගේ මා විසින් සිපගන්නා ඡායාරූපයක්ද විය. නිවසේ තවත් පිරිමි නමින් ජීවත් වන බවට කිසිදු සලකුණක් එහි නොවිය. එහෙත් හැරි පොටර් තවමත් එහි නිදාගෙන සිටියේ. නමුත් දිග වේලාවකින් නෙමෙයි. ඔහුගේ නැන්දා පෙටුනියා අවදිව සිටි අතර ඇය දවසේ පළමු හඬ බවට පත්ේ. නැගිටිනවා මේ දැම්ම! හැරි අවදි වීමට සිතුවා පමණි. ඔහුගේ නැන්දා නැවතත් දොර තට්ටු කළාය. නැගිටිනවා! ඇය කෑ ගැසුවා. ඇය කුස්සියට යන හඬට ඔහු ඇහුම්කම් දුන්නේය. උඳුනේ නිප උඩ වූ බඳුන්වල ශබ්දය ඔහුට ඇසුණීය. ඔහු නැවතත් පරවණය තුළ ගුලි අතර ඔහුදුට සීනේ සීකිරීමට උත්සාහ කළේ. ඒ හොඳ එකක් විය. ඒ පියාසරී අතුරු පැදියක් තිබුණා. ඔහු මීට පෙර සිහිනෙන් ඒ දැක තිබිණි. ඔහුගේ නැන්දා දොරින් එළියට ආ. තාම නැකිල්ලා නැද්ද? ඇය ඇසුවාය. ගොඩාක් දුරට හැරි පැවසී. හොඳයි, ඔයාට වැඩක් තියෙනවා. ඔයා බේකන් ටික බලන්න. කරවෙන්න බෑ. ඩඩ්ලිගේ උපන්දින උත්සවයේ මට සර්ව සම්පූර්ණ වෙන්න ඕනේ. හැරි කෙන්දිරි ගෑවේ. මොකද්ද කීවේ? ඔහුගේ නැන්දා දොරට තට්ටු කරාය. මුකුත් නෑ, මුකුත් නෑ. ඩඩ්ලිගේ උපන්දිනය ඔහුට අමතක කර හැක්කේ කෙසේද? හැරි ඉක්මනින් නැන්දෙන් බැස් හැවිත් මේ සොයන්න පටන් ගත්තේ. ඔහුට ඇඳ යටින් මේ සමූ අතර ඉන් එකකින් මකුලෙක් ඇද්දැම් උපස ඒ ඇඳගත්තේය. තරප්පු පිළියන කබඩ්ඩක මකුළුවන්ගෙන් පිරී තිබූ බැවින් ඔහු මකුළුවන්ට හුරුවිය. ඔව්, හැරි නිදාගත්තේ එහි. ඔහු ඇඳුමක් ඇඳගෙන විසිත කාමරය හරහා කුස්සියට ගියේ. මේ සියල්ල ඩඩ්ලිගේ උපන්දින තෑගිවලින් සැඟවුණි. ඩඩ්ලිට අලුත් පරිගණකයන් ලැබී තිබිණි. දෙවන රූපවාහිනී හා ධාවන පාපැදිය ගැන සඳහන් නොකර බැහැ. ඩඩ්ලිට ධාවන පාපැදියක් අවශ්‍ය වූයේයිද හරියටම කිව නොහැක. ඩඩ්ලි වෙහෙස වීමට මැලිවිය. ඩඩ්ලිගේ ප්‍රියතම ක්‍රීඩාව හැරීට තඩි බෑමයි. නමුත් ඔහුට බොහෝ විට හැරි වල්ලා ගැනීමෙන් නොහැකි විය. හැරි ශක්තිමත් වූයේ නැත. නමුත් ඔහු ඉතා වේගවත් විය. සමහර විටේ අඳුරු කබඩ්ඩක ජීවත් වීමේ ප්‍රතිඵල විය හැක. හැරි සැම විටම ඔහුගේ වයසට වඩා කුඩා හා කැහැටු විය. ඔහු ඩඩ්ලිගේ පරණ ඇඳුම් අඳින් නිසා තවත් කුඩාවට පෙනෙන්නට විය. ඩඩ්ලිගේ ඇඳුම් ඔහුට වඩා 4 ගුණයක් විශාල විය. හැරීට කුඩා මුහුණ, කෙට්ටු කකුල්, කළු හිසගෙස් සහ දීප්තිමත් හරිත ඇස් තිබිණි. සෑම විටම ඩඩ්ලි තදින් පහර දී ඇති නිසා කැඩී ගිය තැන්වල ස්කොච් ටේප් ගොඩක් ඔතන ළඳ වටකුරු කණ්ණාඩියක් පැළඳිය. තම පෙනුම ගැන හැරි කැමති වූ එකම දේ වූයේ ඔහුගේ නළලේ උය කැල්ලයි. ඒ අකුණු කදම්බයක් මින් හැඩැති විය. ඔහුට මතක ඇති තාක්කල් තිබිණි. ඔහුගේ නැන්දා පෙටුනියාගෙන් විමසූ පළමු ප්‍රශ්නේ වූයේ ඒ ආවේ කොහොමද යන්නේ? ඔයාගේ දෙමාපියන් වැන්නේ වාහන අනතුරකින් කියා ඇය පැවසුවා. ප්‍රශ්න අහන්න එපා. ප්‍රශ්න අහන්න එපා. ඒ හැරීට ඩර්ස්ලි පවුල සමග නිහඬ ජීවිතයක් සඳහා ලැබුණු පළමු නියමයේ විය. හැරි බර්ගන් අනිත් පස හරවන විටම වර්නන් ඩර්ස්ලි මුල් තැන් ගේට ආවේ. ඔය කොණ්ඩෙ බීර ගන්නවා. උදෑසන සුබ පැතුම් වගේ ඔහුගේ මූවින් පිට විය.
සතියේ පමණ වරක් වෙනන් මාමා ඔහුගේ පුවත්පත ඉහලින් බලා හැරීගේ කොණ්ඩේ කැපී යුතුය කෑගසුවේ. හැරීගේ පන්ති අනුගුත් පිරිමි ළමයින්ට වඩා වැඩි වාර ගාණක් හැරීගේ කොණ්ඩේ කපලනදී. ඒ නමුත් ඒ වෙනස් වූයේ නැත. ඔහුගේ හිසකෙස් ඉක්මනින් වර්ධනය වී පැතිරීයයි. ඩඩ්ලි තම මාව සමග කුස්සිය වෙත පැමිණෙන විට හැරි බිත්තර බදිමින් සිටියේ. ඩඩ්ලිගේ පෙනුම හරියට වර්නන් වගේම විය. ඔහුට විශාල රෝස පැහැමුණක්, කෙටි බෙල්ල, කුඩා දියාරු නිල් පැහැති ඇස් සහ විශාල නිකට ඇල්ලු තඹ පැහැ ගණ හිසකෙස් විය. ඩඩ්ලි පුංචි දේවදූතෙක් වගේයි පෙටුනියා නිතරම කියයි. හැරි කියන්නේ ඔහු බොරු කොණ්ඩයක් දැම්මු ඌරෙක් වගේ කියලා. හැරි මේසේ මත බිත්තර සහ බේකන් පිඟුම් අපහසුවෙන් තැබුවේ එහි ඉඩක් නොතිබුණ නිසාය. මේ අතරතුර ඩඩ්ලි සිය තෑගි ගණන් කළේය. ඔහුගේ මූණ අඳුරු වී ගියේය. 36යි. ඔහු තම අම්මා හා තාත්තා දෙස බලමින් කෑගැසේ. ගිය අවුරුද්දට වඩා දෙකක් අඩුවෙන්. වස්තුවේ ඔයා මාජිනෙන්දක තෑග්ග ගණන් කළා නෑ. බලන්න ඒක මේ අම්මා ගෙනුයි තාත්තා ගෙනුයි ලැබුණ මේ ලොකු තෑග්ගේ අට. හොඳයි 37ක් එතකොට. ඩඩ්ලි රතු පාට විය. ඩඩ්ලි තරහෙන් පුපුරන්න රාසන් වූ බව දුටු හැරි ඩඩ්ලි මේසේ අනිත් පස පෙරලා දොයි සිතා හැකික්මනින් තම් බේකන් ටික් ගිල දැමීය. පෙටුනියා නැන්දටත් එය අනිවාර්යෙන් දකින්නට ලැබීමෙන් ඇයික්මනින් පැවසුවේ අපි අද එළියට ගියාම තවත් තෑගි වර්ග දෙකක් ගනිමු. ආ පැටියෝ තව දෙකක්? ඩඩ්ලි මොහොතක් සිතුවා. ඒ හොඳ වැඩක් වගේ. අන්තිමට ඔහු සෙමින් කෙන්දිරි ගෑවේ. එතකොට මට තෑගි 39ක් පැටියෝ. පෙටුනියා නැන්දා කීවාය. ඕ ඩඩ්ලි දැඩි ලෙස අසුන්ගෙන ආසන්නතම පාර්සලේ උදුරා ගත්තේ. හරි හරි වෙන්න හකහක ගෑවේ. පුංචි කොල්ල තාත්තා වගේම තමන්ගේ වටිනාකම් දන්නවා ඩඩ්ලි. නියමයි කොල්ලෝ. ඔහු ඩඩ්ලිගේ හිස අත ගෑවේ. ඒ මොහොතේ දුරකථනය නාද විය. පෙටුනියා ඊට උත්තර දීමට ගිය අතර හැරි සහ වර්නන් ඩඩ්ලි ඔතා තිබු ධාවන බයිසිකලය, වීඩියෝ කැමරාව, දුරස්ථ පාලක ගුවන් යානය, නවීන පරිගණක ක්‍රීඩා 16ක් සහ වීඩියෝ කැසට් රෙකෝඩරයක් එළියට ගන්නු බලා සිටියෝය. ඔහු රත්තරන් අත්තොල්ලෝසුව සහිත පෙට්ටි ඔතා තිබු කඩදාසී රද්දී පෙටුනියා කෝපයට සහ කනස්සල්ලර පත්ත නැවත පැමිණියාය. නරක ආරංචියක් වෙනන් ඇයි කීවාය. ෆිග් මහත්මිය කකුල කැඩිලා හැරීට එහෙ යන්න බෑ. ඇය හැරීගේ දිශාවට ඇගේ හිස හරවමින් කීවාය. ඩඩ්ලිගේ කට ඇදවිය. නමුත් හැරීගේ හදවත උඩ පැන්නේය. ඩඩ්ලිගේ උපන්දින සෑම් වසරකම ඔහුගේ දෙමාපියන් ඔහුව සහ ඔහුගේ මිතුරාව දවසම ත්‍රාසදානක උද්‍යාන, හැම්බර්ගර් අවන්හල් හෝ චිත්‍රපටි වෙත රැගෙන යයි. හැම අවුරුද්දෙම හැරි ෆිග් නම් වූ වීති දෙකක් එහා ජීවත් වන පිස්සු වයසක කාන්තාව සමග තබා ගියේය. හැරි ඊට වෛර කරේ. ඒ මුල් නිවසම ගෝවා ගඳු වූ අතර ෆිග් මහත්මිය විසින් තමාට අයිතිව සිටි සෑම් බල්ලෙක්ම ඡායාරූප බැලීමෙන දිනපතා හැරීට බල කරයි. දැන් මොකද්ද කරන්නේ? පෙටුනියා හැරි දෙස බලමින් කිව්වේ හරියට හැරි මේක සැලසුම් කරපු දෙයක් දැයි බලන්න වගේ. ෆිග් මහත්මිය කකුල කැඩීම ගැන තමා කනගාටු විය යුතු බව හැරි දැන සිටියේ. එහෙත් ඔහු ටීමල්, ස්නෝච්, පවුස් සහ ටෆ් යන අය බැලීම තව මුළු අවුරුද්දක්ම පස්සට යන බව සිහිපත් කළ විට ඒ පහසු නොවීය. අපි මාජිට කතා කරමු යැයි වර්නන් යෝජනා කළේ. මෝඩ වෙන්න එපා වර්නන්, එයා මේ ළමයට වෛර කරනවා. දර්ස්ලිවර බොහෝ විට හැරිගෙන් නොසිතා හෝ ඔහු හිතන නොමැති බැව සලකමින් එසේත් නැත්නම් ඔහු සතෙකු සේ නොසලක හරිමින් කතා කළහ. මොකද්ද මේ එයාගේ නම? අර ඔයාගේ යාළුවා ඉවෝන් මියන්මාරේ නිවාඩුවක් ගත කරන්න ගිහින් ඔයාලන් මිය මාව මිහදාලා යන්න පුළුවන්නේ. හැරි වටපිට බැලුවේ. පෙටුනියා නැන්දා ඇය දෙහි කෑවා වගේ ඇඹුල් කරගත් මුහුණින් ඔහු දෙස බැලුව. ආපහු ඇවිත් ගෙදර විනාශ කරලා තියනවා බලන්නද? ඇයට කියවිනි. මම ගෙදර වනසන්නේ කියා හැරි පැවසුවේ. එහෙත් ඔවුන් එය ඇසුවේ නැත. මම හිතන්නේ අපි ආව සත්තු අත්තට ගෙනියලා කියා පෙටුනියා සෙමින් කීවයි. එයාව කාර් එකේ තියමු. ඒ කාර් එක අලුත්. එයාව ඒක තනියම තියන්න බෑ.
ඩඩ්ලි ශබ්ද නගා හඬන්නට පටන් ගත්තේ. ඇත්ත වශයෙන්ම ඔහු සැබෑවටම අඬන්නේ නැත. ඔහු සැබවින්ම හඬා අවුරුදු ගණක් ගත වී තිබෙනද ඔහු තම මූණ දික් කරගත්තේ නම් ඔහුගේ අම්මා තමාට අවශ්‍ය ඕනෑම දෙයක් දෙන බව දැන සිටියේ. ඩඩ්ලි පැටියෝ, වස්තුවේ අඬන්න එපා. අම්මා ඔයාගේ විශේෂ දිනේ නරක් කරන්න දෙන්නේ නැහැ. ඇයි හැ ඇඬුම අතරින් ඔහු වටා දැත්තවා ඔහු තුරුල් කරගත්තාය. එයා එන්න ඕනේ නෑ මට. ඩඩ්ලි දැවන්ත මාවා පාම් අතරේ කෑ ගැසුවේ. එයා හැම දෙයක්ම විනාශ කරලා දායි. එයා අම්මාගේ අතේ හිදැස් අතරින් හැරි දෙස රවා බලමින් කීවේ. එතකොටම දොරේ බෙල්ලක නාදුවේ. අපෝ දෙයියනේ එයාල ඇවිත්. දරුවාගේ හොඳම මිතුරා වෙන පියස් පොල් ඉස්තම මව සමග පැමිණි සිටියේ. පියස් යනු මීයකු මෙන් මුහුණ සහිත පුංචි දරුවෙකි. ඩඩ්ලි අනිත් ළමයින්ට පහර දෙද්දී ඔවුන් කියත් පිටුපසට කර අල්ලාගෙන සිටින්නේ ඕයි. ඩඩ්ලි වහම තම බොරු ඇඳිල්ල නැත්තේ. පැය භාගයකට පසුව ඔහුගේ වාසනාව ඇදහිගෙන වූ හැරි ඩියලස් මෝටර් අතේ පිටුපස් වාඩි වී සිටියේ පියස් හා ඩඩ්ලි සමගයි. ඔහුගේ නැන්දා සහ මාමාට කළ හැකි කිසිවක් ගැන සිතාගැනීමෙන් නොහැකි විය. නමුත් යන්නට පෙන මාමා හැරි වෙත ගියේ. මම තමුන්ට අනතුරු අඟවනවා. ඊ ඔහු කීවේ ඔහුගේ විශාල දම්ප ඇති මුණ හැරීගේ අසරටම කරමිනි. දැන් මම තමුන්ට අනතුරු අඟවනවා. කොළුවෝ මොනාහරි විහිළු දෙයක් හරි මොනාම හරි දෙයක් කරලා තිබ්බොත් අර කබඩ් එකේ නත්තල් වෙනකන් ඉන්න වෙයි. එළියට එන්නේ නැතුව. මම කිසි දෙයක් කරන්න යන්නේ නැහැ. හැරි පැවසුවේ අවංකවම. නමුත් වර්නන් මම විශ්වාස කළේ නැත. කවුරුත් කවදාවත් ඔහු විශ්වාස කළේ නැහැ. ගැටලු වූයේ හැරි අවට අමුතු දේවල් බොහෝ විට සිදු වූ අතර ඔහු ඒ සිදු නොකරන බව ඩර්ස්ලින්ට කියා සිටිය පළක් වූයේ නැත. එක දවසක් පෙටුනියා හැරිව බාබර් වෙත ගෙන ගොස් වෙහෙසට පත් වී එන අතර ඔහුගේ හිතකෙස්වල වෙනසක්ද නොමැති බව දැක කෝපයට පත් වූ අතර කුස්සිය තිබූ කතුරක්ගෙන ඔහුගේ කෙස් කපා කෙතරම් කෙටි කළේ දෙයත් ඔහුගේ හිස බූ ගෑවක් මෙන් පෙන්නේ. ඒ බිහිසුන් කැල්ල සංගිවිමට ඉදිරිපස් කෙස් රොද කීපයක් පමණක් ඉදිරි කර දෙමිනේ. ඩඩ්ලි කෑගසමින් සිනා වූ අතර හෙට දවසේ පාසලේදී ලැබෙන නින්දා අපහස ගැන සිතූ හැරීට එදින රාත්‍රී නින්ද ගිය නැත. දැනටමත් ඔහුගේ විශාල ඇඳුම් සහ පටියුත්තන් ලද කණ්ණාඩිය ළමයින් හිනිහී තිබුණේ. කෙසේ වෙතත් ඊළඟ දවසේ උදෑසන ඔහු දුටියේ පෙටුනිය නැන්ද කපා දැමින් තිබූ ආකාරයෙන්ම තම හිස කෙස් වැවී තිබෙන බවයි. ඒ වෙනුවෙන් ඔහුට තම කබඩ්ඩගේ සතියක් ඉන්නට සිදුවිනි. ඒ එතරම් ඉක්මනින් වර්ධනය වී ඇති ආකාරයෙන් නොදන්නා බව කීවත් පලක් නොවුනි. තවත් වතාවක් පෙටෝනිය නැන්දා ඩඩ්ලිගේ පැරිණි දුඹුරු පැහැස්වීටරයක් හැරීට ඇඳීමට උත්සාහ දැරුවාය. හිසෙන් පහළට ඇදීමට උත්සාහ කරන වාරයක් පාසා ඒ කුඩා විය. අවසානයේ අත්රූ කඩයකට ඇඳ වී හැකි තන මේ කුඩා විය. ඒ නිසාවකම හැරීට ගැලපෙන්නේ නැත. පෙටුනිය නැන්දා තීන්නේ කරේ ඒ සෝදා පිරිසිදු කරද්දී යමක් සිදුවී ඇති බවයි. ඔහුගේ අතිශය සහනය උදෙසා හැරීට දඬුවන්න ලැබිණි. තවත් දවසක හැරිය පාසල් කුස්සිය වහලේ මතින් සොයා ගැනීම නිසා මහත් භයානක තත්ත්වයකට පත් විය. ඩඩ්ලිගේ කල්ලිය ඔහු හඹා ගොස් ඇති අතර අන් අයගේ මෙන්ම හැරීගේ පුදුමයට ඔහු එහි චිමිනිය මත හිඳගෙන සිටියේය. ඩර්ස්ලින්ට හැරීගේ පාසල් ප්‍රධානියාගේ ගොඩනැගිලි මත නැගීම පිළිබඳ ඉතා කෝපයට පත්ව ලිපියක් ලැබී තිබිණි. එහෙත් ඔහු උත්සාහ කළේ කුස්සියට පිට තිබූ විශාල කුණු බඳුන් පිටිවස පැන ගැනීමට බවත් සුළඟ මැද පැනීමේදී ඔහු සුළඟට අසුවෙන්නට ඇති බවත් කියමින් හැරි වර්නන් මාමාට කබඩය තුළ සිටි කෑගැසුවේ. නමුත් අද කිසිම වැරදියක් සිදු වෙන්නේ නැහැ. එහෙමුණොත් ඩඩ්ලි සහ පියස් සම පාසලේන ඕන තැනක සිටීම කබඩ් එක තුළ හෝ ෆිග්ගේ ගෝවගන්ධ සුවිසල් විසිත කාමයේ සින්නුවට වඩා වටින්නක් විය. රිය පදවන අතර වර්නන් නොයෙකුත් දේ ගැන පෙටුනියට පැමිණි කළේ. නොයෙක් දේවල් ගැන මැසිලි කීමට ඔහු කැමති. තමා සමග වැඩ කරන අය හැරි, සභාව, හැරි බංකුව සහ හැරි ඔහුගේ ප්‍රියතම විෂයන්ගෙන් කිහිපයක් පමණි. අද උදේ එය යතුරුපැදි විය.
සිංහෝ වගේ ගොරෝස් සද්ධදාන තරුණ හාවෝ. ඔහු තම පසුකළ යතුරු පැදයක් පෙන්වා කීවේ. මං මෝටර් සයිකලක්ගෙන හීනයක් දැක්කා. හදිසිය සීපත් කරමින් හැරි පැසේ. ඒක පියාඹන එකක්. වෑනෙන් ඉදිරිපස් තිබූ මෝටර් රථයේ තම කාරේ ඇප්පීමට ගොස් වහා නවතා ගති. ඔහු අසුනෙන් පිටුපස හැරි හැරීට කෑගසුවේ. ඔහුගේ මූණ උඩු රැවුලකින් දැවන්ත බීට්ටලයක් මෙන් රත් වී තිබුණේ. මෝටර් සයිකල් පියාඹන්නේ නෑ. දඩ්දිසා පියස් හිනා වෙන්නට විය. මම දන්නවා ඒක. හැරි කිව්වේ ඒක ඊනියක් විතරයි. නමුත් තමා කිස නොකිය යුතු තිබුවා ඔහු සිතුවේ. හැරීගේ ප්‍රශ්න ඇසීම හැරීට වඩා වැඩි යමක් ඩර්ස්ලි අකමැති වී නම් ඒ සිදුවේ නොහැක්කක් ගැන ඔහු කතා කිරීමයි. ඒ වසීනෝ කාටුන් එක තිබේ දෙයක් වුවද එයින් හැරි අන්තරදායක අදහස් ගණිතයි ඔවුන් සිතුව. ඒ ඉතාම උණුසුම් සෙන්තුරදා වූ අතර සත්වෝද්‍යානය පවුල්වලින් පිරී ගියේ. ඩර්ස්ලි විසින් ඩඩ්ලි සාපියස් විශාල් චොකලට් අයිස්ක්‍රීම් දෙකක් මිල්දී ගත් අතර පසුව ඉක්මනින් හැරීවත් රැගෙන යන්නට යද්දී වෑන් රථය සිනාවෙන් සිටි කාන්තාව ඉක්මනින් ඔයාට මොනාද ඇසුවෙන් නොහුට ඉතා මිල අඩු ලෙමන් අයිස් පොප් එකක් මිල්දී ගත්තේය. ඒකත් නරක නැත. හැරි අයිස් පොප් ලෙවකමින් සිටුවේ අසල් කූඩුවේ හිස කසමින් සිට ඩඩ්ලිගේ පෙනුම ඇති ගෝරිල්ලා දෙස බලමිනි. එහෙ ඔහුගේ හිසකෙස් ඩඩ්ලිගේ මෙන් කහපාට නොවීය. බොහෝ කලකට පසු හොඳ උදෑසනක් හැරීට තිබුණි. ඔහු ඩර්ස්ලාට දුරින් ඇවිදීමට ප්‍රවේශම් විය. දිවා කාල වෙද්දී සතුන්ගෙන් වෙහෙසෙන්නට පටන්න ඩඩ්ලි සහ පියස් ඔවුන්ගේ සුපුරු සෙල්ලම් පටන් ගත්තොත් ඔවුන්ගේ පහර කෑමට හැරී කැමති නැත. ඔවුන් ආහාර අවන් අලක දාවල් ආහාර ගත් අතර ඩඩ්ලිගේ අයිස්ක්‍රීම් ඉහළට පිරී නැති නිසා වර්නන් මාමා තවත් එකක් මිලදී ගැනීමට ගියෙන් හැරීට මුලින්ම අහරගෙන අවසන් කිරීමට හැකිවිය. හැරීට හැඟී තිබුණේ සියල්ල හොඳින් සිදුවන බවය. දිවහාරෙන් පසු සියල්ල උරුංග නිවස බැලීමට ගියහ. එහි බිත්ති ඝන වීදුරු වලින් ඇතෑදී තිබූ අතර ඒ සිසිල් සහ අඳුරුය. වීදුරු පිටපස සියලු වර්ගවල කටුස්සන් හා සර්පයන් ලී සහ ගල් අතරින් බඩගාමින් උන්හ. ඩඩ්ලිසා පියස්ට දැවන්ත විෂ සහිත නයි සහ මිනිසකූ පොඩි කළ හැකි තරමේ පිඹුරෙක් දැකීමට අවශ්‍ය විය. ඩඩ්ලි ඉක්මනින් විශාලතම සර්පයා සොයාගතේ. ඌ වර්නන්ගේ මෝටර් රථයේ දෙවරක් සිරරදා කුණු කූඩයම්මින් තලා දැමිය හැකි ප්‍රමාණය විය. එහෙත් ඌ ඒ මොහොතේ සෙලවුණේවත් නැත. ඇත්ත වශයෙන්ම ඌ තදින් නිදා සිටි. ඩඩ්ලි ඔහුගේ නාසය වීදුරුවට තද කරගෙන ඉස්සී දුඹුරු පැහැදන්නේ ලෙස බලා සිටි. ඌව නැගිට්ටවන්න ඔහු තම පියාට පැවසීය. වර්නන් වීදුරුවට තට්ටු කළ නම් සර්පයා සෙලවුණේවත් නැතිව ආයෙත් ඒක කරන්න. ඩඩ්ලි අනකේ වර්නන් මාමා ඔහුගේ ඇඟිලි නව තදින් වීදුරුවට තට්ටු කළ සර්පයා සිහිනෙන් මිදුවේ නැත. මේක හරිම කම්මැලියෙක්. යැයි ඩඩ්ලි කෑගැසුවිය. පසුව ඔහු ඉවතට හැරීවිය. හැරි ටැංකියට ඉදිරිපසින් සර්පයා දෙස බැලුවේ. ඔහු පුදුමයට පත් වූ පණ පිටින්දැයි සිතමිනි. මෝඩ ජනයා දිනපතා දවස් තිස්සේ වීදුරුවට ගසා බාධා කිරීම නිසා හෝ කම්මැලිකමින්ම මිය ගිය හොත් හැරි පුදුම වන්නේ නැත. නිතර කාමරයක් වශයෙන් කබඩ් එකක් තිබුණාට වඩා මේ නරකයි. තම කබඩ් එකේ දොරට තට්ටු කරන්නේ එකම කෙනා පෙටෝනියා නැන්දා පමණි. අඩුම තරමින් ඔහු ගෙදර ඉතිරි කොටසේ සිටීමටවත් අවසර තිබේ. හදිසියේම සර්පයාගේ ඇස් දිදුලන්නට විය. සෙමින් ඉතා සෙමින් ඌගේ ඇස් හැරීගේ මට්ටම ළඟාවන තුරු ඌ හිස එසවිය. ඌ ඔහුට ඇසක් ගැසීය. හැරි බලාගෙන සිටියේ. පසුව තමා දෙස කවුරු හෝ බලාගෙන ඉන්නවද කියා සිතා ඉක්මනින් වටපිට බැලුව. කවුරුත් නැහැ. ඔහු සර්පයා දෙස ආපසු හැරි ඇසක් ගැසුවේ. සර්පයා වර්නන් හා ඩඩ්ලිගේ පැත්ත බලා පසුව සිවිලිමට ඇසුමු කරේ. ඌ හරියට පැහැදිලි වංගවන දේ හැරීට පෙනේ. මට හැම වෙලේම එහෙම වෙනවා. මං දන්නවා. සර්පයා ඌට හැමකන් දෙන බව නිසකම නොසිතූ නමුත් හැරි මැදුරේ වීදුරුවෙන් මැසිවින් නගමින් සිටියේ. ඇත්තෙන්ම ඒක ගොඩක් අපහසු ඇති. සර්පයා තදින් හිස ඉහළ පහළ කරේ. ඔයා ආවේ කොහෙන්ද? හැරි ඇසේ. සර්පයා වීදුරු අසල කුඩා සලකුණක් කරි බෝඩ් එකක් දෙසට වලිගේ වෙනුවේ. හැරියේ දෙස බැලුවේ. බෝවා ක්‍රොන්ස්කිට බ්‍රසීලය.
එහි හොඳද? බෝවා කොන්ස්කිට නැවතත් පලිගේ බෝඩ් එක දෙසට වැනූ අතර හැරි කියවීය. මෙම ආදර්ශය සත්තුද්‍යානය තුළු බෝ කරන ලදී. ඕහෝ, ඉතිං ඔයා කවදාවත් බ්‍රසීලයට ගිහින් නෑ. සර්පයා තම හිස සොලවනිට හැරී පිටුපසින්න ඇසුන කෑගැසිල්ලින් දෙදෙනම ගැසෙන. ඩඩ්ලි, මිස්ටර් ඩර්ස්ලි, ඇවිල්ලා මේ බලන්නකෝ, බලන්නම කරනදේ. ඩඩ්ලි ඔහුට හැකි තරම් ඉක්මනින් ඔන්නේට ආවේය. අයින් වෙනවා. ඔහු කිව්වේ පුදුමයට පත්තමින් හැරි විසවන්නසේ ඉලයට දැඩි පහරක් ගසමින්. හැරි කොන්ක්‍රීට් බිම් මත පතිත වෙයි. ඊළඟට සිදුවේ කුමක්ද? එවැන්නක් සිදුවී කෙසේද? කිසිවෙක දුටුවේ නැත. එක් තප්පරක පියස් සහ ඩඩ්ලි වීදුරු වලට ආසන්නම නැඹුරු වී සිටි අතර ඊළඟට ඔහු නැවතත් බීතියෙන් පිරී කෑගසුවේ. හැරි වාඩි විය. බෝවා ක්‍රොන්ට්සිට ගේ තැන්කී ඉදිරිපස වීදුරු අතුරු දන්නේ. මහසර්පයා බිම දිගා වී වේගයෙන් ඉවතර ඇදී ආවේය. උරංග නිවසේ සිටි ජනතාව කෑගසමින් පිටවීම සඳහා දුවන්නට විය. සර්පයා වේගයෙන් තල්ලු වී එන අතරේ හැරීට පහසන්ින් නැතුනේ, බ්‍රසීලය, මෙන්න මම එනවා. ස්තුතියි අමීගෝ. උරංගයාගේ පාලකයා කම්පාවට පත්තිය. නමුත් වීදුරුව, ඔව් පැවසුවේ, වීදුරුව ගිය කොතනද කියයි. සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂවරයා පැටුනියා ප්‍රසන්න මිහිරිතේ කෝපය සාගන සාදාගෙන පැමිණ නැවත සමාවෙන්නේ. පියස් ඩඩ්ලි වේවුලමින් සිටි. හැරී දුටුවා කරන සර්පයා දරුණු කිසිවක් නොකළ අතර බැස යන අතරේ ඔවුන්ගේ විලුඹට සෙල්ලම් පහරක් ගැසුවේ. සියල්ලන්ම වර්නන්ගේ මෝටර් අතට ගොඩ වූ පසු ඩඩ්ලි ඔවුන්ට පැවසුවේ ඌ ඔහුගේ කකුලෙන් නැද්ද බවය. පියස් දියුරමින් කිව්වේ ඌ ඔහු මිරිකා මරා දැමීමට තැත් කළ බවයි. එහෙත් සියල්ලටම වඩා දරුණුතම කරුණ වූයේ පියස් යථා තත්ත්වේ ආපසු ඔහු පැවසුදේ, හැරි ඌත් එක්ක කතා කරා නේද හැරි? බර්නන් හැරීට කතා කිරීමට පෙර පියස් සුරක්ෂිතව ගෙදරින් එළියට ඇන්තෙක් බලා සිටියේ. ඔහු කොතරම් කෝපයට සිටියේ දෙයත් ඔහුට කතා කළ නොහැකිවේ. බලයන් කබඩ් එකට හිටබං, කෑම නෑ කියා පවසා පුටුවට කඩා වැටනේ. පෙටුනියා ඔහුට විශාල් බ්‍රැන්ඩි බඳුනක් ලබා දුන්නාය. හැරි ඔහුගේ අඳුරු කබඩ්ඩේ වැතිරී සිටියේ. තමාට ඔල්ලොස්වත් තිබුණාන යැයි ඔහුට සිතුනේ. ඩර්ස්ලින් තාමත් නිදා ගනිට ගියායි ඔහු දන්නේ නැත. ඔහු නවදීන් සිටියදී ආහාර සොයා කුස්සියට රිංගීමේ අවධානම ගත නොහැකිය. ඔහු අවුරුදු 10ක් පමණ ඩර්ස්ලා සමග ජීවත් විය. ඉතා පසු අවුරුදු 10ක් ඔහුගේ දෙමාපියන් මෝටර් රථ අනුකූලයෙන් මියගිය පසු ඩර්ස්ලි බාරයට වැටුණේ. ඔහුගේ දෙමාපියන් මියගිය මෝටර් රථ අනතුර ඔහුට මතක් කළ නොහැකි විය. සමහර අවස්ථාවලදී ඔහු තම කබඩ් එකේ දීර්ඝ පෑ ගන්නාවත් සිහි මතකයේ අවසන් විය. ඔහුට අමුතු දර්ශනය මතකයට පැමිණිය. කොළපාට ආලෝකයේ සහ තම නල්ල දැවෙන වේදනාව. මේ සියල්ල මොහු සිතුවේ අනුදුව සිදුව අවස්ථාවට අයත් බවකි. නමුත් කොළ ආලෝකයේ පැමිණිය කොතනින් දැයි ඔහුට සිතාගත නොහැකි විය. ඔහුගේ දෙමාපියන් ඔහුට මතක ලබා ගැනීමෙන් නොහැකි විය. ඔහුගේ නැන්දා සමාම කවදාවත් ඔවුන් ගැන කතා කළේ නැත. ඇත්තෙන්ම ඔවුන්ගෙන් ප්‍රශ්න අසන්න ඔහුට තානම් විය. මේ නිවසේ ඔවුන්ගේ ඡායාරූප කිසිවත් තිබුණේ නැත. ඔහු කුඩා වියේදී තමන් නොහඳුන්නෑ පැමිණ තමාව රැගෙන යනු නැවත නැවත සිහින මැව්වේ. නමුත් ඒ කිසිවිටක සිදුවේ නැත. ඩර්ස්ලි ඔහුගේ කම්පවල විය. සමහර විට ඔහු සිතුවේ පාරේ දකින අමුත්තන් ඔහුව දැන හඳුනාගෙන සිටි බවය. නමුත් ඉතා අමුතු ආගන්තුකයන් විය. පෙටුනියා සඩඩ්ඩි සමග සාප්පු සවාරියා මේදී එක්වරක් උස් දම් පැහැ තොප්පිය පැළඳු කුඩා පුද්ගලයෙකු ඔහුට හිස නම ආචාර කරේ. ඔහු තමාව හඳුනන්නේ දැයි ඇසුවෙන් පෙටුනියා නැන්ද කිසිවම මිලදී නොගෙන සාප්පුවෙන් පිටතට ඔහුවත් ඇදගෙන ගියාය. වරක් හරිතවන්නේ සැලසී සිටි මහත පෙනුම ඇති කාන්තාවක් බස් රථයකදී ඔහු සමඟ සතුටින් සිනාසීවි. ඉතා දිග දම් පැති කඹයක් ඇති පුද්ගලෙක් අනිත් දවසේ සිනාසී අත රසදී පසු වචනයෙන් තොර පිටත් වියේ. මේ සියලු දෙනා ගැන වූ අමුතුම දේවියේ හැරි නැවතත් ඔවුන් දෙස ඉතා හොඳින් බැලීමට උත්සාහ කරන විට ඔවුන් අතුරු දන්වීම. පාසලේදීත් හැරීට කිසිවෙක සිටියේ නැත. ඩල්ලි කල්ලි සියල්ලෝම මේ විශාල හා පැරණි ඇඳුම් මැදි කැඩුන කණ්ණාඩියක් පැළඳි එම අමුතු හැරි පොටර්ට වෛර කළ බව සියල්ලෝම දැන සිටියා.